අපට මේ ඇක්ටිවිටි එකේදී කියලා තියෙනවා for loop එක යොදාගෙන පළවෙනි ධන සංඛ්‍යා 20 ටර්මිනල් එකට අවුට්පුට් කරන්න. මෙතනදී අපි for loop එකට අමතරව range කියන function එකක් යොදා ගන්න. හරි. දැන් අපි ඇක්ටිවිටි එකට යන මම දෙනවා for i in ඊළඟට range function එක ගන්නවා. ඊළඟට ඒකට parameters විදිහට මුලින්ම starting index එක දෙනවා. ඊළඟට ending index එක දෙනවා. ඒ විදිහට දෙනවා. මුලින්ම අපි පටන් ගන්න එකෙන් 1 කියලා දෙනවා. ඊළඟට මම 20 කියලා දෙන්න. ඉවර කාණු නැතරම ගත්ත 20 එකනේ. ඒකද මම දැනට 20 කියලා දෙන්න. ඊළඟට මෙතන කෝලන් එකක් කියලා අපි හදාගත්ත temporary variable එක print කරනවා. මම හදාගත්ත temporary variable එක ආයිනේ. මම i කියන එක දැන් print කරනවා. දැන් මම program එක run කරවතින් මට output වෙන්නේ 1 ඉඳන් 19 ඉලක්කම් විතරයි. මේ range function එක පාවිච්චි කරද්දී අපි මතක තියාගන්න ඕන දේ තමයි අපිට යම් කිසි සංඛ්‍යාවක් ඉඳන් තවත් සංඛ්‍යාවක් දක්වා print කරන්න. දැන් මෙතනදී අපිට ඕන 1 ඉඳන් 20 වෙනකම් print කරන්නනේ. ඒ හින්දා අපි starting index එක කියන්නේ මේ පළවෙනි parameter එක විදිහට පටන් ගන්න තැන දෙන්න ඕන. දෙවෙනි parameter එක විදිහට ඒකෙන් නවත්තන තැනට දෙන්න ඕන. මේ අපි නවත්තන්න බලාපොරොත්තු වෙන තැනට වඩා එකක් වැඩි index එක. ඒ කියන්නේ මේකට එකක් එකතු කරන්න. දැන් තිබුණ මෙතන 20 නේ. මේකට එකක් එකතු කරලා තමයි අපි දෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙහෙම දෙන්න අවශ්‍ය නැහැ. මේක 25 කියලා දෙන්න පුළුවන්. මම පාර කර කරන්න. අන්න එතකොට මට බලා ගන්න පුළුවන්. ඒ ඉඳන් 20 වෙනකම් අවුට්පුට් එක තියෙනවා. එන්න. ඒක පටන් අරගෙන තියෙනවා 20 ඉවර වෙනවා. අපිට මේක මේ විදිහට නැතුව කෙලින්ම 21 කියලා දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. එම් පටන් අරගෙන 20 ඉන්න වැදගත් කරගන්න. මම නැවතත් කියනවා අපි range function එක යොදාගෙන ඉද්දි ඒකට parameters දෙකක් දෙන්න පුළුවන්. දෙකක් නෙමෙයි අතරම තුනක් දෙන්න පුළුවන්. අපි දැනට මෙතනදී දෙන්නේ starting index එකයි ending index එකයි විතරයි. ending index එක දෙද්දී අපි නවත්තන්න බලාපොරොත්තු වෙන තැනට වඩා එකක් වැඩි index එක දෙන්න අවශ්‍යයි.